තුන් දිනෙකට මරු කැඳ වූ රියනතුරකින් පසු මොරටුව නොසන්සුන් වෙයි. එළවලු මිල පහලට අද දිනේ පමණක් උණ රෝගීන් 62 දෙනෙකු කින්නියා රෝහලට හදවත හොඳ බොලිවියානුවන් මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ සිදු රියනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු මේ යාමෙන් අනතුරුව මොරටුව පොලිසිය තුල ඇති වූ නොසන්සුන්තාව මෙවන විට පාලනය කර තිබෙනවා මෙම අනතුර සිදු වුණේ ගාලුපාරේ මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී කොළඹ දෙසට දාවණිය වූ පෞද්ගලික බස් රථය ලොරි රථයක ගැටි අසල පිහිටි බස් නැවතුමේ ගැටි තිබෙනවා මියගොස් ඇත්තේ එම බස් නැවතුමේ සිටි තිදෙනෙක් 68 හැවිරිදි පුද්ගලෙක් 60 හැවිරිදි කාන්තාවක් හා 15 හැවිරිදි ගැහණු ළමෙක් මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් මොරටුව එගුට උයන ප්‍රදේශයේ පදිංචි කරුවන් නින්දෙන් මට සද්දයම සද්දට එනකොට බස් ටැනකේට වාහන තීනෝ යනකොටත් ගෑනු කෙනෙක් ඉන්න කොණ්ඩෙ විදාගෙන අයියෝ කියලා ගහගල ඒ දෙන්නවම දැන් මේ ටීවිල් එකට තාලා යවුවා මේ අතර රියානුතුරෙන් පසු මොරටුව පොලිස් ස්ථානය වෙත පැමිණි පිරිසක් හේතුවෙන් ඇති වූයේ නොසන්සුන්තාවයක් පැය භාගයකට ආසන කාලයක් මේ ඥාතින් සහ අසල්වාසීන් මේ පොලිස් ස්ථානය තුල කලබලකාරී තත්ත්වයක් ඇති කළා. දැන් මේ හේතුවෙන් ඒ වගේම මොරටු මුල්ල පොලිසිය, ගල්කිස්ස පොලිසිය සහ අඟුලාන පොලිසියෙන් පොලිස් නිලධාරීන් මේ වන විටත් පොලිස් ස්ථානයට ගෙනලා තිනවා. කෙසේ වෙතත් තත්ත්වය පාලනය කරලා තියෙන්නේ. ඒ වගේම මේ ඥාතින් සහ අසල්වාසීන් මොරටුව පොලිස් ස්ථානයෙන් මේ වන විට ඉවත්ව ගොස් තිබෙනවා. මෙයයි මේ වන විට තත්ත්වය. डेंगू रोगी शीघ्रेण त्रिकोणामलय डिस्ट्रिक्ट के पैतृमिन पवतिन पव सौख्यांशु पवसनपा गत काले तो डेंगू रोगे वेलदीबिन पुत्लिन दहस दिनको वर्णित पाकवैत आकर इन दहतुन दिनकुम किन्या प्रदेश वार्तावीन विशेष प्रयाग ब्यातर आत दिने पमनाक उन रोगीन हेट देतनकु किन्या मूलिक रोहलट अतुलत कुतिपिनपा त्रिकोणामलय डिस्ट्रिक्ट के विशालत्वे हा එහි වාසය කරන ජනගහනය සැසඳු විට කින්නියා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවතින්නේ අධික ජනගහනත්වයක්. පසුගිය මාස 3ක කාලය තුළ පමණක් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1619ක්. එයින්ද ඩෙංගු රෝගීන් වැඩි පිරිසක් වාර්තා වන්නේ කින්නියා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන්. ගත වූ පැය 24 තුළ කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් ඩෙංගු රෝගීන් 46 දෙනෙකු වාර්තා වුණා. වසරේ ගත වූ කාලය තුළ එම කොට්ටාෂෙන් පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 960ක්. किन्या सौख्य वैद्य निलधारी वैद्य अजित अब्दुल मजीद महदा पैसुए अदाल खाले तुलदी सीए सौख्य वैद्य निलधारी कोट्टासेन डेंगू मरण तुलहक वार्ता भी अति बवाई किन्या जनगणत्व अतिन इहल प्रदेश व्याक एकम एक हेतु फीति बिनवा मे प्रदेश वे डेंगू रोगीन के संख्या शीघ्र लिहल्यान එවගේම ජනතාවගේ අපිරිසුදුකම ඔවුන්ගේ නොසලකිලිමත්කමත් ප්‍රධාන සාධකයක් බවට පත්ති වෙනවා මේ ප්‍රදේශයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ තරම් දුරට ඉහළ යන්නට. මේ තත්ත්වය තුළ ඉතා විශාල අවධානමක් මේ ප්‍රදේශයේ ජනතාවට තිබෙනවා. මේ අවධානම සෞඛ්‍ය අංශ මැඩ පැවැත්වීමට කොතෙක් උත්සාහ ගත්තත් ජනතාවටත් මෙහි ප්‍රධාන වගකීමක් පැවරෙනවා. ඒ තමන්ගේ නිවාස පවිත්‍රතාවය තබා ගැනීමට. එවගේම ඔබ පිරිසුදුව සිටීම මේ සියලු වගකීම් ඔබ ඉටු කරනවා නම් මේ තරම් දුරට මේ ඩෙංගු රෝගිය ව්‍යාප්ත වන්නේ නැහැ කියන වග තමයි සෞඛ්‍ය අංශ අපට පෙන්වා දෙන්නේ. කින්නියා මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී දොස්තර අබ්දුල් හලීම් සමීන් පැවසුවේ දහසකට අධික ඩෙංගු රෝගීන් පිරිසක් සිය රෝහලෙන් ප්‍රතිකාරගෙන ඇති බවයි. මේ වන විටත් කින්නියා රෝහලේ කාර්ය මණ්ඩලයට අමතරව කොළඹින් පැමිණි ඩෙංගු මර්ධන කණ්ඩායමද වෛද්‍ය සේවා ලබා දීමට එක්ව සිටිනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල එළවලු මිල ගණන් සීග්‍රේන් පහළ ගොස් තිබෙනවා. පිටකොටුව බැනින් පොදු වෙළඳ සංගමයේ ලේකම් ගාමිණී හඳුන්ගේ මහතාද පැවසුවේ අද දිනේ වෙළඳපළ තුළ එළවලු මිල ගණන් පහළ මට්ටමක පවතින බවයි. ඒ පිළිබඳව සොයා බැලීමට නිවුස් ෆස්ට් කණ්ඩායම අද කොළඹ කොටුව මැනින් වෙළඳපළෙහි සංචාරය කළා. දෙවෙනේ විවිධ ප්‍රදේශවලින් එළවලු මිල ගණන් වල අඩුවීමක් අපිට වාර්තා වුණා. ඒ වගේම ඉදිරියේදී එළඹෙන අලුත් අවුරුදු දිනේ නිමිත්තෙන් මේ එළවලු මිල ගණන් කොයි වගේ වෙනස් වීමකට ලක් වේද? තවමත් මේ එළවලු මිල ගණන් පවතින්නේ අඩු මට්ටමකද? අපි සූදානම් මේ පිළිබඳව විමසා බැලීමක් කරන්න මේ කොළඹ කොටුව මැනින් වෙළඳපළේ සිට. එළවලු නම් සෑහෙන බෑලා තියෙන්නේ. කැරට් ලීස් ගෝවා පොන්චි වගේ සෑහෙන අඩුයි. මාර්මිරිස් කරවිල බණ්ඩක්ක ඒවා තක්කඩ වගේ ඒවා ගණන් වැඩි. එළවලු සෑහෙන අඩු වෙලා තියෙන්නේ. මේ ලීස් කැරට් ගෝවා තමයි අඩු වෙලා තියෙන්නේ. අනිත් ඒවා නම් ගණන් ටික. එළවලු මිල සෑහෙන ගණන් අඩු. එළවලු මිල නම් ඉවරයි. වම්බට රුපියල් 10යි. මහනුවර මැද වෙළඳපළේද
අද එළවලු මිල අඩුවීමක් වාර්තා වුණා. වෙනදාට වඩා ටිකක් ලාභයක් තියෙනවා. ඒ නිසා හොඳයි කියලා කොහොමද ඉතින් ඉස්සරහට අවුරුදු වාගෙනවට කොහොම වෙයිද කියලා කියන්නේ ඉතින්. සාමාන්‍යයෙන් බටු බන්දක් කවටක් කේවා ලාභයි. මිල අඩුයි වෙනදාට වැඩි. වෙනදා 250 60 70 ඉන්නේ. අද ප්‍රශ්නයක් නෑ. අද 530යි 40යි. මෙතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේද එළවලු මිල ගණන් පහත වෙටි ඇති බව වාර්තා වෙනවා. වෙළඳුන් පෙන්වා දෙන්නේ අතිරික්ත එළවලු තොග වෙළඳ පෙරට පැමිණීම හේතුවෙන් එළවලු මිල ගණන් පහත වෙටි ඇති බවයි. මෙහෙම ගියොත් අලින්ටත් පානවා එළවලු කෑම. ඒ තරම් එළවලු තියෙනවා අලින්ට. ආතේ නෑ තියෙනවා අලින්ට දෙන්න. ඩොක්ටර් අපේ හල්ලි ඒකයි අපි කියන්නේ. අලින්ටන්නේ නෑ. අලින්ට වතු ගන්නවා එළවලු කන්න බෑ. හෙක්ටර් කොබ්බැකඩුව ගොවිකටයුතු කොහුණු කිරීම සහ පරීක්ෂණ ආයතනයේ අලවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි විද්‍යාංශයේ ප්‍රධානි ඩබ්ලිව් ඒ දුමින්ද ප්‍රදර්ශන මහතා සඳහන් කළේ මාස් කන්නේ අස්වනු වැඩි වශයෙන් වෙළඳ පොළවත ලැබීම ඊට හේතු වී ඇති බවයි. මේ වෙන විට සියලුම එළවලු වර්ගයන් මිල ගණන් මාස් කන්නේ අස්වනු ඉතාමත් ඉහළ මට්ටමක රට වෙළඳ පොළ ලැබීමත් සමග සැලකු විදිහට පහළ යාමක් අපිට වාර්තා වෙනවා. මම දැන් සෑම වසරකම අපි මහ කන්නේ ගත්තොත් එහෙම මේ මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසයෙන් උල ඉහළ සැපයුමක් ලැබෙන මාස ඒ සතා මේ මිල 15 प्रधान प्रदेश प्रदेश කාන්තා ව්‍යවසායකයන් කාන්තා ගුවන් නියමුවරියන් පිළිබඳව බොහෝ පුවත් අපට වාර්තා කරනවා. කුරුෂින්ට සේම කාන්තාවටද බොහෝ රැකියාවල නිරත විය හැකි බව පැවසීමට කදිමන විසුණක් පිළිබඳ පොතක් මතුවමින් වාර්තා කරනවා. වයස වරුදු 36ක් වන අනෝෂා එක්තරුමවක්. ඇය සුවිශේෂීවන්නේ ඇය සතු අපරිමිත ධෛර්යය හේතුවෙන්. පුද්ගලික ආයතනයක වසර කිහිපයක් සේවය කළ අනෝෂා මෙවන විට බස් කොන්දොස්තරවරයෙක් ලෙස කටයුතු කරනවා. ඒ තමන් විසින්ම මිලදීගත් බස් රථයකයි. සිය බාල සොහොයුරා මෙම බස් රථය පදවන්නේ තමන්ගේ සහෝදරියට තවත් දිරි දෙමින්. වයස අවුරුදු 2ක දැරිවියකගේ මවක් වන අනුෂාගේ ස්වාමියා සේවය කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේයි. වලල්ලා විට මතුකම බස් රථවල ගමන් ගන්නා බොහෝ දෙනෙකුට ඇය නොපුරුදු කෙනෙකු නොවන්නේ ඇය නියැලෙන රැකියාව හේතුවෙන්. කොමස් සංශයෙන් අපස උසස් පෙළ කරලා තියෙනවා. මං account clerk කෙනෙක් විදියට සේවය කරා වැවිලි සමාගමක. මම රස්සාවක් කරා. ඊට පස්සේ මම මේ මගේම බස් එක මම මේ වෘත්තිය කරගෙන යනවා. මේ මං ගොඩක් සතුටින් මේක කරන්නේ. මොකද මං මාර්ගස්ත බස් නායක පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ බලපත්‍රයක් අරගෙන මම මේක කරගෙන යනවා. ඒ වගේම මට මේ අවස්ථාව ලබා දුන්න සිරස මාධ්‍ය ජාලයටත් මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. නවගත්තේගමින් වාර්තා වූ වනාලේක පිළිබඳව පුවතක් වෙතයි මේ අවධානය. මෙලෙස පීඩාවට පත්ව සිටි වනාලියා දක්නට ලැබුණේ නවගත්තේගම ගල්නෑව ප්‍රදේශයේදී. ගඩොල් කැපීම සඳහා ජලය ගන්නා ලිඳකට වැටී සිටි මේ සද්දන්තයා දැඩි ලෙස හෙම්බත්ව සිටියා. උර අත දීලා මේ මෑදලා ගන්න. එන්න එන්න එන්න. අලියා කොපමණ වේලාවක් ලිඳේ සිටියේදයි නොදත් නමුත් ප්‍රදේශයේ ගොවියෙකු එය දුටුවාම වනජීවි නිලධාරීන්ට දන්වා තිබුණා. මං උදේ මේ තලවපුරන්න කියලා ට්‍රැක්ටර් අරන් එනකොට මේ ලිඳේ සද්දයක් ඇහිලා තමයි මම බැලුවේ ලිඳේ. අලියෙක් වැටලා හිටිය ලිඳේ වැට ගැන අවධානයක් යොමු කරා නම් මේ මෙහෙම අලි මෙහෙම ඇවිල්ලා මෙහෙම ලිං වලට වැටෙන්නේ නැහැ. නිලධාරීන් ගම්වාසීන්ගේ සහයෝගයද ඇතිව වන අලියා ගොඩගෙන රක්ෂිතයට මුදා හැරියා. කොළඹ සිට ගාල්ල දක්වා දක්ෂිණ අතිවේගී මාර්ගයේ ගමන් කිරීමට ගතවන්නේ පැයක පමණ කාලයක්. නමුත් සත්‍යන්තයේ ගමන් කරන මගින්ට බස් රථයකට ගොඩ වීමට පැයක පමණ කාලයක් බලා සිටීමට සිදු වෙනවා.
කාල්මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථවල ගමන් ගැනීමට අද විශාල මගින් පිරිසක් පැමිණීම හේතුවෙන් එහි දැඩි තදබදයක් දක්නට ලැබුණා. මේ මාර්ග මධිවේගී මාර්ගයේ බස් රථ නැවතුමයි. මොදාද මාස අවුරුදු කීයද මේ වගේමනේ. අපි හැමදාම වෙල පැය ගණන් ඉන්නවා වැඩි කරන්නත් දීලා යන්න. පව්වෙත් තැපි තැපි ඉන්නේ ඉතින්. අනිවාර්යයෙන්ම ගමනාගමන පරිවහන සේවය නම් මීට වඩා යන ගහනේ වැඩි වෙනවා මිනිස්සු ගමන් වැඩි වෙනවා සේවා ආයතන වලට යන්න ඕන නිවාඩුවට වල යන්න ඕන. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයින් 8 දෙනා මේවන විට බොසාසෝ වරාය රැඳී සිටින අතර ඔවුන් නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණෙන දින නිශ්චිතව සඳහන් කළ නොහැකි බව එරිස්ට් 13 නෞකාවේ 3 වන නිලධාරී දිලීප රණවීර මහතා නිවුස් ෆස්ට් වෙත අද ප්‍රකාශ කළා. මේ අතර න්ියුස් ෆස්ට් සිදු කළ විමසීමකදී යුරෝප සංගම් නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශිකා ජැක්ලින් ෂෙරිෆ් මහත්මිය ප්‍රකාශ කළේ ඔවුන් සතු යුද නෞකාවක් හරහා ඒරිස් 13 නෞකාව ප්‍රතිග්‍රහණයට ලක් කිරීම සිදු කළ බවයි. ඊයේ අපි අපේ යුද නෞකාවක් වන FS Cubitt උපයෝගී කරගෙන එරිස් 13 නෞකාව ප්‍රතිග්‍රහණයට ලක් කළා. අපි ඔවුන් වෙත ජලය හා ආහාර පාන පොඩි බෝට්ටුවකින් යැව්වා. තම පිරිස හොඳින් සිටින බවත් නැවත ඔවුන්ගේ පවුල්වල උදවිය වෙත යාමට බලා සිටින බවත් නැවේ සිට වී සිටි පිරිස කියා සිටියා. දංකොටුව පොලිස් අත්අඩංගුවේ සිට බාරවිල මහේස්වත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය තේක දෙවකමන් තොගයක් ලී මූලක් වෙත රැගෙන ගිය පොලිස් සෙරින්වරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අත්අඩංගුවටගත් සෙරින්වරයා දංකොටුව පොලිසියට අනුයුක්තව රාජකාරිය කරන නිලධාරියෙක්. මෙම තේක දෙවතොගය ප්‍රවාහනය කළ රියදුරද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දිනේදී දංකොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ මෙම තේක දෙව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. ඒ අනුව අධිකරණයට රැගෙන යන අතරතුරු ඉන් කොටසක් ලීමුවලක් වෙත ලබා දී තිබෙනවා. මේ පිළිබඳව පුත්තලම නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කෙරුණා. ශාන්තිකර සහගීතාව 2017 වැඩසටහන හම්බන්තොටදී සාර්ථක ලෙස නිමාවට පත් වුණා. ශාන්තිකර සහගීතාව 2017 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පළමු නැවතුම්පළ වශයෙන් හම්බන්තොට වරාය තෝරා ගනිමින් ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ෆෝල් රිවර් නෞකාව ශ්‍රී ලංකාවට සේන්දු වූයේ පසුගිය මාර්තු 7 වෙනිදායි. මෙම වැඩසටහනට සමගාමීව ප්‍රජා සත්කාරක සහ සමාජ සුබ සාධන කටයුතු රාශියක්ද ක්‍රියාවට නැංගුණා. ඒවා සාර්ථක ලෙස නිමවට පත් කිරීමෙන් අනතුරුව ශාන්තිකර සහගීතාව 2017 වැඩසටහනේ සමාප්ති උත්සවය ඊයේ පැවැතුනේ හම්බන්තොට වරාය පරිශ්‍රයේදී. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා මණ්ඩලික ප්‍රධානී සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී වුණා. ඉන්දු ආසියා පැසිෆික් කලාපයේ වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන විශාලතම මානුෂීය උපකාර සහ ආපදා සහන සැලසීමේ මෙහෙයුම ලෙස මෙම වැඩසටහන හඳුන්වා දීමට හැකි. මෙමගින් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරෙන්නේ කලාපයේ රටවල් අතර සෞඛ්‍ය සේවා වර්ධනය කර ගැනීම සහ වෙනත් ආපදා තත්ත්වයන්වලදී සාමූහිකව සම්බන්ධීකරණය වී කටයුතු කිරීමයි. මෙවර වැඩසටහනට ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ ජපානය රටවල්වල හමුදා සහ රජ නොවන සංවිධානවල නියෝජිතයින් එක් වුණා. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපද 7 වන බලගනේ USS 7th Fleet තූර්යවාදක කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා තූර්යවාදක කණ්ඩායම සමග එක්ව සිදු කළ විශේෂ තූර්යවාදක ප්‍රසංග කිහිපය කැපී පෙනෙන අංගයක්. මෙම වැඩසටහන් මාලාවේ නිමාව සනිටුහන් කරමින් එක්සත් ජනපද නාවික හමුදාවේ ෆෝල් රිවර් නෞකාව අද ශ්‍රී ලංකාවෙන් පිටත් වෙයාමට නියමිතයි. ශාන්තිකර සහගීතා 2017 වැඩසටහනේ ඉදිරි ක්‍රියාන්විතයන් මැලේසියාව සහ වියට්නාම් යන රටවල්වලදී ක්‍රියාත්මක කරනු ඇත. පෑලියගොඩ ගොඩකඳුරපත්ත ප්‍රදේශයේ අභිනවයෙන් යෙදිකළ බුදුමිතුර විවෘත කිරීම අද සිදු කෙරුණේ ෆීල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන්. දෙදහස් පහළොවේ ජනවාරි 8 කරපු වෙනස ඒක ජනතාව තේරුම් අරන් ඉන්නවා. දේශපාලන අනාතයෝ මොනවා මොනවා කිය කිය කෑ ගැහුවත් මම හිතන්නේ ජනතාව තේරුම් අරන් ඉන්නවා. මේ ආණ්ඩුව කලින් ආණ්ඩුව කරපුවා ජනතාවට අමතක වෙලා නැහැ. ඒක හින්දා මේ ආණ්ඩුව සාධාරණ වැඩ කරනවා කියන එක ජනතාව පිළි අරන් තියෙනවා. බලත් පාලන
मट्टमे नियोजित ओम विशाल कपयुकी सूदान मेन महितन अब कलनीय वैल्यूगोड मे प्रदेश जयग्रहणे अनिवार्य लभ पंडवास्वर जाति पासल नवताक्षण विद्यागारे अध्यापन महत्य अखिल विराज कार्य वसमे प्रधान विवृत कि ताक्षण विद्यागारे विवृत किरी अमातेवर पासले वार्षिक क्रीडा उत्सव नरमी बट देखुण मंत्री मुजिबुर रहमान महता गुरुतला प्रदेश सहभागिना मे उत्सव पेवत्ने बदुल दिस्ट्रिके गुरुतलाव प्रदेश अलुतिन इदिकिरीमट नियमित मुस्लिम देवस्थानेट मुल्गल तेबीम वेनुवेन मेरट तुल जातिवादेट इड देन्ने नाय कियला अद लोके रटवल पिली अरगेन तियेनवा महिंद राजपक्ष महत्य हेमतिस्सम कल्पना करनवा मेरटे बलय गन्न जातिवादे अवसन्न ओने कियला तमा यागे तियेन व्यापृतिय एया हितनवा जातिवादे अवसुवाम बलय गन्न पुलुवन कियला महिंद राजपक्ष महत्य कल्पना करनवा එහෙම කල්පනා කරලා තමයි එයා පෙරදුනේ. ඉන්න මතක තියාගන්න අපි ආණ්ඩුව හැදුවට ජනාධිපති මෛත්‍රීපාල පුටුවේ හිටියට අගමැතිතුමා පුටුවේ හිටියට තවම ඒ ජාතිවාදී බලවේග ඒගොල්ලන්ගේ වැඩේ තවම අත්හැරලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් තරුණ සමුළුව අද පැවැත්වුණා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතාතුරු පිරිසක් එක්ව සිටියා. කෑගල නගර මැදෙහි පැවති පාගමනකින් අනතුරුව මෙම සමුළුව පැවැත්ුණා. 2010 දැවැත්ත ජයග්‍රහණයක් ලැබුවා අපි. 2015 පෙරදුනාට පස්සේ කරන්න තිබ්බේ ඒ පෙරදිච්ච ගොඩක් දෙකට කඩලා අලුත් පක්ෂ හදන එක නෙමෙයි. අපි අපිට තිබ්බ චෝදනා මොනවද කියලා බලලා වංචාව දූෂණය පිළිබඳ ආපු චෝදනා දිහා අපි හොඳින් බලලා පැහැදිලි සමාලෝචනයක් කරලා ඒ අඩුපාඩු හදාගෙන ඊළඟ ජාතික මැතිවරණයේ දිනන එකද හරි එහෙම නැත්නම් ඉතුරු වෙච්ච කොට දෙකට තුනට කඩලා අලුත් පක්ෂ හදලා කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලයක් දෙන්න දෙන්නේ නැති එකද හරි කියලා බුද්ධිමත් ඔයාලා ගෙදර ගිහිල්ලා කල්පනා කරන්න. ආදරණීය නංගේ මල්ලී කලබල වෙන්න එපා. මේ ජේෂ්ඨ නායක ඔක්කොමලා දන්නවා. එදා ඒ පක්ෂ කඩාගෙන ගියපු අය අලුතෙන් ගිහිල්ලා සංවිධාන හදපු අය පක්ෂ හදපු අය ඒයි සියලු දෙනාටම නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙන්න උනා මිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම කොහෙවත් ගියේ නැහැ. අකුරස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ග හතරක් ජනතා ඉදිරියට පත් කිරීම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. පළුගල් අද්දර දීගල බෝධිය මාර්ගය ගල්පල පොල්හින ගල්හින මාර්ගය දේලපේ හන්දිය මිදල්කෙටිය මාර්ගය හා ඉහළ පියාඩුව ඕගල්ල මාර්ගය යන මාර්ග මෙසේ ජනතා අයිතියට පත් කරන ලදී. සමහර කෙනෙක් කල්පනා කරනවා නම් තමුන් එක්සත් ජාති පක්ෂ නියෝජනය කරයි වන රක්ෂිතයක් අල්ලන්න පුළුවා ජල රක්ෂිතයක් අල්ලන්න පුළුවා මාර්ග රක්ෂණයක් රක්ෂිතයක් බලහත්කාරයෙන් අත්පත් කරගන්න පුළුවන් කියලා ඒක වැරදි සිතුවිල්ල. රටේ දේශපාලඥයෝ රටගෙන හිතන්න ඕන මේ රටේ තියෙන හැම දෙයක්ම ඊළඟ පරම්පරාවලටත් අයිති කියලා. ඒ හැඟීමෙන් වැඩ කරන්න ඕන. දශක ගණනාවක් තිස්සේ ජනතාවගේ දැනගැනීමේ අයිතිය වෙනුවෙන් නොබියව පෙනී සිටින නිවුස් ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරුවන් ඇගයීමේ විශේෂ සමුළුවක් කොළඹ නිවුස් ෆස්ට් මූලස්ථානයේදී අද සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට දෙවෙනේ නන්දසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රසක් සහභාගී වී සිටියා. වැඩමුළු ආරම්භ කෙරුණේ සේවයේ යෙදී සිටියේදී මිය ගිය මාධ්‍යවේදීන් සීකිරීමෙන් අනතුරුවයි. නව මාධ්‍ය භාවිතය සමාජීය ගැටලු අනාවරණය සහ ප්‍රායෝගිකව මාධ්‍ය හැසිරවීම පිළිබඳව
न्यायिक सह प्रायोगिक देशन पैवत्तुना मेतर न्यूज पस्ट समग वसर पहे सिट वसर विसक दक्वा सेवे कल मध्यवेदी सेवे अगे मिन पद कंपिर नमुना फर्स्ट गम्मत क्रियान्विते व्याप्ति अवसन कले प्रादेशिक माध्यवेदींट मेहिदी साहतिक पद प्रदाने कला श्रीलंका वे दूत बेहबरकट पेमिनी कैनेडा श्रीलंका व्यापारिक समूलवे सामाजिकीन पिरसाक्वन कैनेडियानु पार्लिमेंतु मंत्री वरुण सह व्यापारिकीन किहिप दिनकु अद कोलंबदी माध्य हमुवक कैंदपा तिबुणा अपि भाग्यवत्तुना मेरठ जनाधिपतिवरयाव हमुवीमट रट्टे अमात्यवरुण पार्लिमेंतु मंत्रीवरुण विविध पलात्वल महायमतिवरुण सह सिविल समाजवल क्रियाकारीन वगेम व्यापारिक प्रजावत् अपि हमुना अपिट पेनेन्नट तिबिन कारणयक् तमयि श्रीलंकावे आयोजनयट वातावरणयक् तिबिन बव साम्य हा सौभाग्य उदाकर गैनीमट मेरठ जनतावट दैडि अवश्यतावयक् ऐति बव अपिट पेनी गिया कैनडाव तम मित्रयिन वन श्रीलंकावे जनताव समग एकट हिट गन्नवा मे हरहा औन्गे संहिंदियाव वर्धनय किरीम सह इदिरियट गमन किरीम सिदु करन्न अपि बलापोरोत्तु वेनवा मे संधा नील भाषा व्याप्तियट कैनडाव डॉलर मिलियन 11.2ක් ලබා දීමට කැප වෙනවා ඔබට දැන් සාමය උදා වෙලා තියෙනවා ඔබට ඉතා අගනා අවස්ථාවක් තිබෙනවා අය පවත්වාගෙන යන ඒ වගේම වර්ධනය වෙමින් පවතින රටවල් වල මට්ටමට එන්න ශ්‍රී ලංකාවට දැන් අවස්ථාව හිමි වෙලා තිබෙනවා පරිශ්‍රණ හා සංවර්ධනය හරහා වැඩි යමක් ලබා ගන්න පුළුවන් මේ හරහා තරුණ පරම්පරාවට ළඟා කරගත හැකි තේ බොහොමයි මොකද තරුණ පරම්පරාව මත යම් කිසි ආයෝජනයක් කරනවා නම් ඔවුන්ගේ අධ්‍යාපනයට පුහුණු වීම වලට ආයෝජනය කරනවා නම් එය තමයි බුද්ධිමත්ම ආයෝජනයක් ලෙස සැලකෙන්නේ කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙරට තුල පවතින දේශපාලන වාතාවරණය පිළිබඳවද අදහස් පළ කළා දේශපාලන ඇසකින් මේ දේශ බලන විට රටේ ස්ථාවරභාවයේ ඉතාම වැදගත් උදාහරණයක් ගත්තොතින් මේ රටට ඇති අවස්ථා බොහොමයි ඉන්දියාව වගේ රටක් බැලුවොතින් කැනේඩියානු පාර්ලිමේන්තු අරමුදල හරහා එරට ආයෝජනය කළ හැකි මුදල් ප්‍රමාණය බිලියන ගණන්වලිනුයි තියෙන්නේ ඉන්දියාවේ මේ ව්‍යාපෘති සාර්ථකව සිදු වෙනවා ශ්‍රී ලංකාවේ ඒ කෙසේ වේවිද ඔව් අපි මේ රටේ අමාත්‍යවරුන්ට කියලා තිබෙනවා වෙනත් රටවල් වලට ගිහිල්ලා ශ්‍රී ලංකාව විකුණන්න කියලා ශ්‍රී ලංකාව ආයෝජන අවස්ථා ඇති රටක් කියලා අනෙත් රටවල් වලට කියන එක ඉතාම වැදගත් මේ හොඳම රහස විදියට රැකගෙන හිටියොතින් කවුරුත් මෙහි ආයෝජනය කරන්නේ නැහැ නේද ඉතින් අපි හිතනවා ජනතාව එකට වැඩ කරයි කියලා ඒ වගේම ඔවුන්ගේ පුද්ගලික දේශපාලනීය පසක තිබෙනවා රට ඉදිරියට ගෙන යාමට ජනතාවක් විදියට කටයුතු කරයි කියලා मरदान शांत जोसफ विद्यालय कनिष्ठ निवासांतर मल्ल क्रीडा उत्सव विद्यालय क्रीडांगणे अद मेहि प्रधान आराधित आलिस मोरटुव शांत सेबस्तियन विद्यालय विद्वल्पति गरु रंजित अनुराधी पेतुमन सहभागिवातर विद्यालय विद्वल्पति ट्रेविस गेब्रियल पेतुमन प्राथमिकांशी विद्वल्पति श्याम दसनायक पेतुमा सह आचार्य मंडले पेतुमन लाद इटेक्कुना क्रीडा इसव सह वर्णवत् विशेषांग रसकिन मेम उत्सव वर्णवत्तुना श्रीलंका युद्धामुदावे कमांडो बलकायटायत नील सुनकियन्गे संदर्शने मेहिदी कपीपेनुना ප්‍රධානයෙන් ප්‍රැන්ඩි වේතක ජීවි ඒ ශාන්තාදාරයෙන් අනි බාලස්තාරස් කියලා න්‍යායයන් කිරීමන සහයෝග ලබා දෙනවා ඔහුගේ සරිසෞඛ්‍ය ගැන හිතනවා තෝ කුචි විතරක් නම් කරන්න කරනවා හතර සරණ කිරීමට හොඳක් කරන සරණ ලබා දෙන්න නවදාරක් ඔබට දැක්කෙන් දැක්කවා අපේ මුතේ ඒ වගේම අපේ මුතණි කරි बिग मैच फीवर विशेषांगे दैन
कोटी आनंद शास्त्रालय सह नुगेगुड शांत जोन विद्यालय श्री जयवर्धनपुर महाक्रिकेट सटन अत जयपराजी थोरवसन बंबल विद्य पोलिस क्रीडांगणी पेवती तरगे पलमु इनिम क्रीडाक शांत जोन क्रीडकिन सील दिनादेवी लकुन एक दहाक्रस्कर ईद पिरीतर पलमु इनिम क्रीडाक आनंद शास्त्रालय क्रीडकिन खड्डु नव्यक्तवी लकुन एक हतरक्रस्कर इनिम अतिवा अनतर दिवन इनिम क्रीडाक शांत जोन क्रीडकिन सील दिनादेवी लकुन एक हतक्रस्कर दिनिय नियमावन विट दिवन इनिम क्रीडा क्रमीन सिटी आनंद शास्त्रालय क्रीडकिन खड्लु हयक्तवी लकुन हतलिस इकक्रस्कर सिटिया धातुंगनी वरट पवती बंडारवेल शांत जोसफ विद्यालय सह बंडारवेल मध्य महाविद्यालय ऊव रन सटन महा क्रिकेट तरगे अद जयपराजीन थोरव अवसन पलमु इनिम क्रीडाक शांत जोसफ क्रीडकिन सिरोदिनादेवी लकुनु देसे विसि नव्यक्रस्कर पिलितुरु पलमु इनिम क्रीडाक बंडारवेल मध्य महाविद्यालय क्रीडकिन सिरोदिनादेवी लकुनु देसे विसि पहाक्रस्कर दिविनी इनिम क्रीडाक शांत जोसफ क्रीडकिन लकुनु देसे विसि एकाक्रस्कर दिने निमावन विट बंडारवेल मध्य महाविद्यालय क्रीडकिन कडलु हतक देवी रस्कर गेन सिटी लकुनु संख्या एक प्रधान अनुग्रह जीवंत दयानंद महता विसिन रचित टोनी दोस्तर सरत लिस आहसिन पुलवट कृति एलिता क्रीडे उत्सव पसुकेदा कोलंब पुस्तकालय प्रलेखन श्रवणाकार तवत्तुना मेहि मंगल ग्रंथे प्रवीण रंगन शिल्पी सनत गुणतिलक महताट पिरिनेमुवा सबरगमु विश्वविद्यालय आचार्य सुनील सेनेवी सह रंगन शिल्पी सनत गुणतिलक यन महत्तरुन उत्सवे प्रधान देशन पेवत्वा आज दवसे सिनेमा गेन कथा करनवा नम मटवडी हुदय चित्र महत्तर कथा करन्न किव्व मोकद टोनियागे मुले इंदलम एस देखेन देखबो केनेक किया නමුත් මේ පිරිසක් කරියත් එකතු කර ගන්න ලැබීම සතුටුර කරුණක් විශේෂයෙන්ම අද තිබෙන එක්තරා අන්දමක අර්බුදකාරී තත්ත්වයක් ඒ වගේම මේ මොහොතේම තවත් බොහොම අමාරුවෙන් ප්‍රදර්ශනය කිරීම උත්සාහ කරන අපේ අලුත් පරපුරේ කුලරත්න ආර්යවංශගේ පුතුන් දෙදෙනාගේ ඒ ටිකක් පරිවර්තනාත්මක චිත්‍රපටිය ऐसा मगेन रात्रि दहाई सत्यांत प्रधान प्रोत्साहन आवश्यक। ओबटे सुबह रात्रि आक। आई बोल।